අදයනේ මේ මේ කාර් එක මොකක්ද කියලා හිතා ගන්න බෑ. අපි දැක්ක 11 ශ්‍රී කාර් එකක්. මම ඉස්සලාම බැක්ලයිට් කාර් එක 2 ඩෝ කරා. අහහ 2 ඩෝ කරලා ඊට පස්සේ 2 ඩෝ එකට හරියන බොඩි කිට් එකක් ගැහුවා වටේටම. අවුරුදු දැන් 10 15ක් ඇතුළතදී 15 පාරකට වැඩිය වෙනස් කළා. 15 පාරකට වැඩිය වෙනස් කළා කියලා. හේතුව ඒ වෙනස් කරන්න ඔබතුමාගේ අසල්. අසල්. TV සිස්ටම් එකක් තියෙනවා. උඩ මොනිටර් දාලා තියෙන පිටිපස්සේ තියෙන කෝට් මේවයි ඔන් කරා ඉස්සරහින් ඔන් කරාම පිටිපස්සත් වැඩ කරනවා ඉස්සරහත් වැඩ කරනවා පදිනවා මේක අපි සෙකන්ඩ් ගියර් එකේ සාමාන්‍යයෙන් ස්පීඩ් එක ගන්න පුළුවන් සෙකන්ඩ් එකේ 60කට වගේ රයිට් මේක දැකපුවම ඊට වඩා ඕන වෙනවා මොකද මේ ඇත්තටම අපි අර එහා පැත්තේ දැක්ක ජිප් එකක් තියෙනවා මේ බොක්ස් ප්‍රාඩෝ එක නෝ ඒක දැකම සාරම් එකපාරටම බොක්ස් ප්‍රාඩෝ එකක් කියලා පෙන්නන ඒක ටිකක් පොඩ්ඩක් කියන්න ඒකත් प्रतिपल मगिन विश्वास तहुरुकल श्रीलंकन इकोन ट्रस्ट मेन लियोनारच्ची अपे हीन विडुवेन क्रियापदेक आयबोन वासनावन हमोटम अद निलमे इन्ने पैपिलियान मे तियन्ने सुपोगभोगी वाहनयक नन नेवे सुपोगभोगी कार एकक नन नेवे 1974 हदपु लांस फ्लैट लाइट एकक 11 श्री नंबर ए तियन लांस फ्लैट लाइट एकक अद अपि कथा करन्न यन्ने जपनटत हिता गन्न बेरि वेन्न ලංකාවේ ලස්සන කරපු සුපෝක භෝගී කරපු ලාන්ස ෆ්ලැට් ලයිට් කාර් එකක් ගැන හැම දෙයකටම කලින් මතක් කරනවා නිලම YouTube channel එක subscribe කරන්න කියලා. අපි බලමු අර ජපනටත් හිතා ගන්න බැරි වෙන්න අදි සුපෝක භෝගී කරපු කාර් එකේ කතන්දරේ මොකද්ද කියලා. අපි ඇවිල්ලා ඉන්නේ පැපිලියානේ ඇන්ඩර්සන් මාවතේ සුදත් ඔටෝ ඉන්ජිනියර්ස් ආයතනයේ. අතරම මුලින් කියන්න ඕන අපි ඉන්නේ ප්‍රධාන මාර්ගයේ ඉඳ වාහන සද්ද ගොඩක් ඇහෙනවා. නමුත් අපේ විශේෂිත මාතෘකාව තමයි මේ අපේ Facebook එකේ සමාජ මාධ්‍ය වල දැක්ක ඡායාරූප එක අපි දැක්කේ 11 ශ්‍රී කාර් එකක් වෙනස් කරලා තියෙනවා. අද අපි ඒක හොයාගෙන ආපුවම ඊටත් වඩා අලුත් විදිහට ඒක වෙනස් කරලා තියෙනවා. අපිත් සමග ඉන්නවා අපේ කතාගද කතානායකයා සුදත් ධර්මසිරි මහත්මයා සුදත් ඔටෝ ඉන්ජිනියර්ස් ආයතනයේ අධිපතිතුමන්. අයිබෝන් ඔබතුමාට අදයනේ මේ කාර් එක මොකක්ද කියලා හිතා ගන්න බෑ. අපි දැක්කේ 11 ශ්‍රී කාර් එකක්. නමුත් අද අදි සුපෝකභෝගී විදිහට වෙනස් කරලා තියෙනවා. දෙන්නේ මේ වාහනේ ඇත්තටම මොකද්ද? කාර් එක මොකද්ද? එක ලාන්ස ෆ්ලැට් ලයිට් එකක්. ලාන්ස ෆ්ලැට් ලයිට් එක. ෆ්ලැට් ලයිට් එක 1994 වර්ෂේ. 1974 වර්ෂේ. 74 වර්ෂේ ලාන්ස ෆ්ලැට් ලයිට් එකක් තමයි මේ අද මේ විදිහට ලස්සනට වෙනස් කරලා තියෙන්නේ. එතකොට අපි මුලින්ම කතා කරමු ඇත්තටම හිතා ගන්න බෑ මොකද්ද වාහනේ කියලා දැනපුගම 11 ශ්‍රී අද 11 ඩෑෂ් වෙලා තියෙනවා. ඔව්. ධර්මසිරිවත්නි අපිට පොඩ්ඩක් කියන්නකෝ මොනවද මේක කරලා තියෙන වෙනස්කම් ඉස්සෙල්ලාම අපිට එදි පිට අපි ෆ්ලැට් ලයිට් එක මෙහෙම දකින්න නෑ නෑ මම ඉස්සෙල්ලාම ෆ්ලැට් ලයිට් කාර් එක 2 ඩෝ කරා අහහ 2 ඩෝ කරලා ඊට පස්සේ 2 ඩෝ එකට හරියන බොඩි කිට් එකක් ගැහුවා වටේටම ඊට පස්සේ ඊට අදාළ මැච්චෙන්න බපර් බොනට් එපාර දොරවල් දෙක උඩට ඇරෙන්න ඒ ඔක්කොම ඩිසයින් කරගෙන ආවා ඒ ආවිල්ලා ඔක්කොම වටේ ෆිනිෂින් කරලා යනකොට ඊට පස්සේ මට යන්න හිතුණා ඩෑෂ්බෝඩ් එකට. අහහ ඩෑෂ්බෝඩ් එකේ ඉඳලා ඉන්ටීරියල් පැත්ත සම්පූර්ණයෙන්ම ඉවර වෙනකන් අලුත් අපි දැන් එකින් එක කතා කරමු දැන්. ඇත්තටම අපි මේ දකින මොඩිෆිකේෂන් එක නෙමෙයි මීට කලින් තිබි ඊට කලින් තව එකක් තිබි. දැන් කී වතාවක් මේ වෙනස් කරාද? මේක සාමාන්‍යයෙන් වෙනස් කරලා තිනවා අවුරුදු දැන් 10 15ක් ඇතුළතදී 15 පාරකට වැඩිය වෙනස් කළා. 15 පාරකට වැඩිය වෙනස් කළා කියලා. හේතුව ඒ වෙනස් කරන්න ඔබතුමාගේ අසල්. ආසාව. ආසාවට වෙනස් කරනවා. ඔව්. දැන් බොඩි කිට් එක දැකපුවම අපිට පේනවා උස්සන්න 2 ඩෝ කරලා. ඔව්. එතකොට මේ පැත්තේ ටයර්ස් වහලා. වහලා. දැන් මේ අදහස් ඔක්කොම වගේ. ඔක්කොම ඔබතුමාගේ. ඔව්. ඔබතුමාගේ ආයතනයේ සීගත් එක එකතුලා තියෙනවා. එකතුලා තියෙනවා. අපි එහෙමම කතා කරමු පොඩ්ඩක් අපි ඇතුළට එමු. අපිට ඉන්ටීරිය ගැන කල් බලන්නත් පුළුවන්. අතරම සාමාන්‍යයෙන් මේ අපිට 11 ශ්‍රී ආපු ලාන්ස ෆ්ලැට් ලයිට් එකක් දෝ මේ කියලා හිතනවා හිතා ගන්න බෑ අතර මේ හිතා ගන්න කොහොමවත් බෑ අපි ඇතුලේ තියෙන මොඩිෆිකේෂන් එක ගැන කතා කරමු ලස්සන හදලා තියෙනවා සුදත් මහත්මයා ස්ටීරින් වීල් එකත් පෙර පෙර ඒ විදිහටම මේ ඔක්කොම කස්ටමයිස් කරලා තියෙන්නේ ඔබතුමාගේම මේවල මගේ නිර්මාණ ඔක්කොම ඩෑෂ්බෝඩ් එක අර පැත්ත මීටර අරගෙන මේ හදලා ඒ ඔක්කොම වෙනස් කරලා තියෙන මගේ නෑ ඒ පැත්තරත් මීටර්ස් දාන්නේ ඇයි ඒක මම ඉස්සර මේ රැලිස් පැද්දා නෑ රැලි පදිනකොට මගේ පුතා තමයි නැවිගේෂන් හහහ ඉතින් යා කියන විදිහට මම යන්න ඕනේ ඔව් ඒ හේතුවෙන් ඉඳ එහා පැත්තරත් මීටර දැම්ම එතකොට තව තියෙනවා අතරම මේ මේ ඉන්ටීරියර් එක සීට්ස් හදලා සීට් කුෂන් කරලා අතරම අපිට විස්තර කරගන්න අමාරුයි මේ දේවල් අතරම
හිතා ගන්න බෑ මේක ලාන්ස ෆ්ලැට් ලයිට් එකක් දෝ කියලා සුදල් මාත්මේ අපිට දැන් තව පොඩ්ඩක් විස්තර කරන්න ඕක දැන් ඇත්තටම කුතුහලයේ වැඩි මොකද මේකේ තියෙන සුපෝගි බෝගී බව 11 ශ්‍රී කාර් එක ලාන්ස ෆ්ලැට් ලයිට් එක තියනකොට හිතා ගන්න බෑ මේක වෙනස් කරලා තියෙන එක නේද අපිට පොඩ්ඩක් තව ඇතුළ සම්බන්ධයෙන් පොඩ්ඩක් කියන්න ඇත්තම ඩෑෂ්බෝඩ් එක අලුත්ම එන විදියට නිර්මාණ විදියට ඩෑෂ්බෝඩ් එක නිර්මාණය කරලා තියෙන 11 ශ්‍රී ෆ්ලැට් ලයිට් එක ඒක ඒක ෆ්‍රේම් එක විතරක් කරන් අනිත් ඒවා ඔක්කොම ෆයිබර් වලින් තමයි ඒ කියන්නේ දැන් සමහර කෙනෙක් හිතන්න පුළුවන් මේ වෙන වාහනයක ඩෑෂ්බෝඩ් එකක් සෙට් කරලා කියලා නෑ ඒ ෆ්‍රේම් එකට වෙන මේ වෙන ඩිසයින් එකක් මම මේ කාර් එකට මැච් වෙන විදිහට හදලා තියෙනවා ඔව් ඒක හදලා තියලා ඒ ටික හදලා ඒකට මැච් වෙන තමයි සී සෙට් එක හරියටම හැදුවේ එතකොට මේ ස්ටියරින් වීල් එකත් ඒක වෙනස් වාහනේ වෙන වාහනකින් තියලා නෙමෙයි මේක හදපු එක මේ ස්ටියරින් වීල් එකත් අපි හදලා තියෙනවා හහහහ ඒක මේ ෆයිබර් ස්ටිම් ඉල්ලක් වෙයි. ඔව්. ඒක බ්ලොක් එකක් කපලා ඒකට ෆයිබර් මේ දාලා ඊට පස්සේ මම යකඩෙන් වක් මේ ඇල්මිනියම් වලින් උණු කරලා වක් කරලා තියෙනවා මේ. වක් කරලා තියෙනවා. ඔව්. එතකොට මේ සීලොම දේවල් වෙන්නේ මේ ආයතන දෙක. ආයතන නෑ මේ කෑල්ල තමයි ඔරිජිනල් කෑල්ල. මේ කෑල්ල විතරක් මේ හදලා තියෙනවා. ආරයිට්. ඒ කියන්නේ ඔරිජිනල් මේක බේස් කෑල්ල ආපු එකේ මේ කෑල්ල තමයි වෙනස් කරලා තියෙනවා. හරි. එතකොට දැන් මේක අපිට පේනවා මොනිටරින් සිස්ටම් එකක් තියෙනවා ටීවී එකක් තියෙනවා සවුන්ඩ් සිස්ටම් එකක් ගැන පොඩි පොඩක් ඔව් දැන් ටීවී සිස්ටම් එකක් තියෙනවා උඩ මොනිටර් දාලා තියෙනවා පිටිපස්සේ තියෙනවා කෝඩ් මේවයි ඔන් කරා ඉස්සරහින් ඔන් කරාම පිටිපස්සත් වැඩ කරනවා ඉස්සරහත් වැඩ කරනවා අර මේ ඇතුලේ මේ ටික ඔක්කොම අර දෙපැත්ත මේවා ටික ඔක්කොම මේ කරලා තියෙනවා ෆීස් සිස්ටම් එකයි සවුන්ඩ් සිස්ටම් එකයි මේ ඇතුලට ගිනලා තියෙනවා එතකොට කැමරා සිස්ටම් එකකුත් තියෙනවා තියෙනවා කැමරා සිස්ටම් එක ඉස්සරහ පස්ස ඔක්කොම මොනව හරි වදින ඒවා ඔක්කොම පෙන්වනවා එතකොට දැන් මේ දැන් මෙහෙම මේ මෙච්චර ලස්සනට හදලා ලාන්සර් එක මේක දෙයියනේ පාරේ පදින්න පුළුවන්ද පදිනවා මේක අපි සෙකන්ඩ් ගියර් එකේ සාමාන්‍යයෙන් ස්පීඩ් එක ගන්න පුළුවන් සෙකන්ඩ් එකේ 60කට වගේ ඒ කියන්නේ එන්ජින් එකක් තියලාද තියෙන්නේ එන්ජින් එකක් තියලා තියෙනවා එන්ජින් එක විතරක් මොඩිෆයි කරලා තියෙනවා එන්ජින් එක විතරක් මොඩිෆයි කරලා තියෙනවා එතකොට එන්ජින් එක තියලා අනිත් පාර්ට් ඔක්කොම ඔව් එන්ජින් එක ඕනම් බලන්න පුළුවන් ඔව් මෙතනම හදලා ඔක්කොම කරලා මෙතනම ෆික්ස් කරලා තමයි තියෙනවා එතකොට සාමාන්‍යයෙන් නීති මේ පැත්ත ගැන කතා කරොත් දැන් මේ වගේ වාහනයක් පාරේ පදින්න පුළුවන්ද මේච්චර මේ පාර වාහන මම මේව හදලා මුලින්ම හදපු පාර ඔක්කොම මේ විදිහට හදගෙන මම RMB එකට කතා කරලා RMB ගෙන හිල්ලා බර කිරලා ඒකට හෙට මම මේ කරපු වැඩ දිවලට ඒගොල්ලෝ දඩයක් ගහලා රුපියල් 35000ක ඒ කාලේ දැන් ගොඩක් අවුරුදු 15ට උඩදී 15ට 20කට උඩදී ඒවට හරියන්න ඒ අදාළ විදිහට මම පොත ඔක්කොම එන්ජින් නම්බර් ඒගොල්ලෝ චෙක් කරලා මේ වීල් බේස් ඔක්කොම මේ ජාතිය වාහනක ඒගොල්ලෝ මැනලා චෙක් කරලා බැලුවා ඒ වීල් බේස් ඔක්කොම එකයි ඊට පස්සේ මට අප්‍රූවල් එක දුන්නා. ඒ කියන්නේ සම්පූර්ණ මේකේ කරලා තියෙන වෙනස්කම් වලට අවශ්‍යය අරගෙන નિયમિત ගෙවන්න ඕනේ નિયમિત මුදලවල් ගෙවලා අවශ්‍යය අරගෙන ඔක්කොම ડોකියුමන්ට් පැත්ත හදලා ඉවරයි. හදලා ඉවරයි. හදලා ඉවරලා තමයි එළියට දැම්මේ. දැම්මේ. එතකොට දැන් මේ විදියට හදලා කොච්චර කාලයක් වෙනවද? මේ විදියට හදලා දැන් අම්බයි අවුරුදු 5ක් විතර. අවුරුදු 5ක් විතර. ඊට කලින් ඒ කියන්නේ 1500කට වැඩි වෙනස්කම් වෙනස් කරලා දිනවා. හරි හරි හරි. එතකොට දැන් අපිට හිතා ගන්න බැරි කාර්යයේ අපිත් මෙතෙන් ආපම පුදුම වෙන්නේ මේක ලාන්ස ෆ්ලැට් ලයිට් එකක්ද? ඔව්. ඇත්තටම හිතා ගන්න බෑ. ලාන්ස ෆ්ලැට් ලයිට් එකක්ද? ඔව් ඒ බොඩියම මම සම්පූර්ණයෙන්ම ගහලා තින්නේ. මේ ඔක්කොම ෆයිබර්. ඔව් මේ ඔක්කොම ෆයිබර්. ඔව් මේක මේ 2-door එක, 4-door එක. මේ පිටිපස් කෑල්ලම තමයි මෙතෙන්ට අරගෙන මම මේක 2-door කරේ. ඒ කියන්නේ මේක මම 4-wheel මේ මේ මර ඉස්සෙල්ලා මේ කරලා හදලා තියෙන කාලේදී මම ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා. ඇක්සිඩන්ට් එකක් වුණාම ඒ මේ මූණ ඔක්කොම ගියාට පස්සේ මම ඉස්පිරිතාලේ ඉඳලා හොඳ වෙලා ඇවිල්ලා කලින්ම 2-door කරන්න තමයි තීරණය කරේ අර මේ කරලා මේ ගියා මේ මැරුන්නේ නැති හින්දා ඔව් මේක හදලම තියාගන්නවා කියලා හිතුවා මේක පිටිපස්සෙන් බලපුවම ඇත්තටම ලාන්ස ෆ්ලැට් ලයිට් එකක් කියලා පේනවලු ඒකත් අපිට ගැටලුවක් නමුත් සම්පූර්ණයෙන් හැඩේ වෙනස් කරලා ලස්සන කරලා සුපෝක බෝගී කරලා තමයි හදලා තියෙන්නේ ඒත් මාත් අපි පිටිපස්සේ අපි කරලා තියෙන වෙනස්කම් ගැන පොඩ්ඩක් කියමු බපරක සම්පූර්ණම වෙනම මේ මේ විදියට ඩිසයින් එකක් කරලා තියෙනවා ඩිකී එක තියෙන්නේ අර මේ normal ඩිකී එකක්. ඒක මම මේ setup system එක පේන්න ඕන හින්දා මේ වගේ ඩිකියක් මට මේ මේ plastic එකෙන් හදලා තියෙන්නේ. මේ වීදුරු නෙමෙයි මේකේ තියෙන frame එකටම මේව හදලා තියෙන්නේ. නැත්තම් වෙන වාහනයක වගේනේ. ඔව්. ඉතින් මම ඒ ඔක්කොම මේ fiber වලින් තමයි හදලා තියෙන්නේ. එතකොට හොඳ sound system එකක් ඇතුලේ high කරලා තියෙනවා. අපිට මේ පැත්තෙන් අරින්න පුළුවන්ද? පුළුවන්. वाहन मेक पर्ण वाहन मेकिंग
අවුරුදු ගාණක් පරණ වාහනයකට පණ දීලා තියෙනවා අලුත්ම සුපෝකභෝගී වාහනයක් විතර. අපි දැකලා තියෙනවා සුපෝකභෝගී මේ වගේ වාහන පිට රටවල් වල තියෙනවා ලංකාවෙත් තියෙනවා. නමුත් පරණ 11 ශ්‍රී ලාංකික ෆ්ලයිට් එකක් මේ වගේ සුපෝකභෝගී කරන්න පුළුවන් කම සමරකට විශ්වාස කරන්නේ නැහැ. දැන් මේ වාහනේ ඇත්තට මේ වාහනේ මෙහෙම කරන්න හේතු මොකද? දැන් ඔබතුමා මේ වාහනේ විකුණවෙත් නැහැ. විකුණන්නේ නැහැ. හරිද? ඔබතුමා මේ මේ මෙහෙම කරන්න හේතු මොකද්ද? මෙහෙම කරන්න හේතුව ඇත්තටම මොඩිෆයි කරලා මම රේස් පදගෙන වගේ හිටියා. පොඩි පාර රෝඩ් රේස් පදිනවා. ඒ පදගෙන ඉන්නකොට මම ලොකු ඇක්සිඩන්ට් එකක් වුණා. ඒ ඇක්සිඩන්ට් එකෙන් මුළු මූණම සම්පූර්ණයෙන්ම චොප්ප වෙලා ගියා. කඩයක් අඩාගෙනම ගිහිල්ලා. ඊට පස්සේ මම ස්පිරිතාලේ ඉඳලා හොඳ වෙලා ඇවිල්ලා හිතුණා මේක මැරුන් නැති හින්දා හොඳට හදලා ගන්නවා කියලා. වාහනේ හදලා ගන්නවා. ඊට පස්සේ තමයි මේ තත්ත්වෙට ගත්තේ. වෙනස් කරේ 15 වතාවක් විතර වෙනස් කරලා දැන් තියෙන්නේ මේ තත්ත්වේ. අපි Facebook එකේ දැක්කා විවිධ ඡායාරූප විවිධ විදියට වෙනස් කරන කරු අවුරුදු කීපයක ඡායාරූප දැක්කා. අද තියෙන්නේ ඒකෙත් අම්බේනම ගිහිල්ලා පරිම ලස්සනම තත්ත්වේ. දැන් අපි හිතමු කෙනෙක්ට මේ වගේ වාහනයක් හදාගන්න ඕන නෝ. මට දැන් ගිය සතියෙත් කෙනෙක් කෝල් කරා මේ කාර් එක මොකද්ද මේක ජාතිය මොකද්ද කියලා. මම කිව්වා ලාන්ස පැඩ් ලයිට් කියලා. එපාර යා කිව්වා මට මේ විදිහටම හදා ගන්න ඕනේ කොහොමද කරන්න කියලා. මම මේ ජාතිය කාර් එකක් ගත්තොත් මේකට බොඩි කිට් එක තියෙනවද කියලා මේ විදිහට. මම කිව්වා මේ විදිහටම තියලා දෙන්නම්. ඉතින් wheel base lock කරලා 10 20 wheel දාලා අදලා තමයි මේ කිට් එක ගහන්න ඕනේ කියලා. බොනට් අරන මේවා කියලා. ඉතින් සාමාන්‍යයෙන් කොච්චර ඉතරයිද කියලා ඇහුවා. මම කිව්වා මේ ටික මේ තත්ත්වයට හදලා මේ විදිහට නෙමෙයි මගේ මුළු කාර් එකම සීට් නිකුත් නැතුව බොඩි කිට් එක ගහලා තියෙන විදිහට wheel base දික් කරලා wheel alloy wheel set එකක් දාලා ඒ ටිකට සාමාන්‍යයෙන් ඔය ඔක්කොම පේන් කරලා හොඳ තත්යකට ගේන 118ක් ඉල්ලුවා. ඔව්. එයා කාර් එකක් අරගෙන එන්නම් කියලා කිව්වා. ඒක ලාන්ස් ෆ්ලැට් ලයිට් එක. ලාන්ස් ෆ්ලැට් ලයිට්. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි හිතමු මේ වාහනේම නෙවෙයි. දැන් ඔබතුමා මේකට ඔබතුමාට හිතෙන මොඩිෆිකේෂන් තමයි මේ කරලා තියෙන්නේ. ඔබතුමාට හිතෙන සතුරු මම ඔබතුමාට ආසේ වා. මට ආසින්ද තමයි මේක හදන්නේ කියලා. එතකොට සාමාන්‍යයෙන් විවිධාකාරයේ වාහන හදාගන්න පුළුවන්. පුළුවන් පුළුවන්. ඕන වාහනයකට බොඩි කිට් කරනවා. වලට විතර වැඩි මම ලක්ෂ 12ට එක ගත්තේ ලක්ෂ 12ට ඒ කාලේ ලක්ෂ 12ට ගත්තේ අද අද කාලේ බලනකොට ලක්ෂ 12ක් වෙනවා ලක්ෂ 12කට ගත්තේ ඒ කාලේ ඒ කාලේ ඒකට මොනවද කරලා තියෙන වෙනස්කම් ඒකට සම්පූර්ණම ඒ කාලෙත් ඉතින් පොඩ පොඩ වෙනස් කරගෙන හිටියා ඊට පස්සේ හිතුණා මේක හැමර එකක් කරන්න ඕනේ කියලා හිතුණා එපාර මේ මුණ කපලක මැදින් කපලා දික් කරලා කරන්න ඕනේ කියලා තමයි හිතාගත්තේ ඒ එනකොට පොඩ්ඩක් ආර්ථිකයේ අර මේ ප්‍රශ්න හින්දා මේ කටම පොඩ්ඩක් අවුල් වුණා අවුරුදු පහකට ඉතර උඩදී ඒ පාර තීන විදියටම ගහමු පොඩි කිට් කියලා ඔය විදියටම සම්පූර්ණ සීට් බොනට් ලයිට් ඉස්සර බපර් ඒ ඔක්කොම ඒ ඔය හිතන ලස්සනට හදාගෙන හදාගෙනවා එතකොට ඇත්තටම මෙතෙන්ට ආපුවම අපි දකින්නේ අපි සාමාන්‍ය වාහන දැකලා පොඩි පොඩි මොඩිෆිකේෂන් කරන වාහන දැකලා නමුත් වාහනේ තියෙන ස්වරූපය අපි හිතා ගන්න බැරි විදියට වෙනස් කරනවා මේ ආයතනය තුලින් දැන් අපි ආය පාරක් කියමු දැන් කෙනෙක් වාහනයක් හදා ගන්න ඕනේ කියමුකෝ. ඔව්. ඒක මෙතනින් අපිට වාහනයක් හදලා ගන්න පුළුවන්ද නැත්නම් අපි වාහනයක් නෑ වාහනය ගෙනත් දීලා අපිට ඩිසයින් එක පෙන්නුවොත් අපි හදලා දෙනවා නැත්නම් අපේ ඩිසයින් එකට කැමති නම් අපි ඒකත් ගහලා දෙනවා. ආ. ඒ කියන්නේ වාහනයක් ගෙනත් දීලා හදා ගන්න පුළුවන්. පුළුවන්. සාමාන්‍යයෙන් අපි කිව්වොත් මොන වගේ වාහනයක්ද කියලා? ඕන වාහනයක්. ඕන වාහනයක්. ඕනම එකක්. දැන් මම දැන් කතා කරන්නේ ඔක්කොම මේ කතා කරනකොට මට ඉතින් මේ වාහනේ කියලා මට කියන වාහනේ ප්‍රශ්නයක් නෑ මට. තමන්ට කැමති අදාළ දෙයක් මේකක් තියෙනවා නෑ ඒක දෙන්න නැත්නම් අපේ ඩිසයින් තියෙනවා අපි පෙන්නලා අපි ඒක හදනවා හැබැයි දැන් මේ කාලේ නම් ටිකක් ගණන් වැඩි ඔව් මේ කාලේ දෙන මේ කාලේ රටේ තියෙන වාතාවරණත් එක්ක අපි දැන් හැමදේම ගණන්නේ එතකොට ඒ කියන්නේ වාහනේ මට මොනවා වුණත් කමන්නේ ඔව් ගොඩක් කට්ටිය පරණ වාහන තමයි අහන්නේ ඉතින් මේ ඔය ලාන්සර් ඔය අර මේවා කෝල්ට් ඕජෝ අර මේ ගහනවා ඉතින් මම කියනවා එන්න ඉතින් කඩක් ගර්ගා ඒ කාර් එකේ මිලත් එක තව මිලක් වියදම් කරන ඉඳ දැන් පොඩ්ඩක් මේලා දිනයි ගණන් වැඩි. වැඩි. ඉතින් ඉස්සර නම් එහෙම නෑ. දාලා යනවා. හදලා තියන්න. අපි ඉතින් හදනවා. ඕන විදිහට අරන් යනවා. ඒ වගේ මගේ දිමුණා හොඳ ෆොටෝස් ටිකක් අර මගේ පරණ ගරාජ් එකේ ඒක ටික ඔක්කොම නැතිලා ගියා. ඇත්තටම මේ අලුත්ම වෙනසක් අපිට හිතා ගන්න බෑ. මම ආයෙත් පුනුණා කියන්නේ අපි දැක්කේ ලාන්ස ෆ්ලැට් ලයිට් එකක් 11 ශ්‍රී. නමුත්
එන්න එන්න කාලාර රූප වෙනස් වෙනවා අද අපිට දක්කන්නම් වෙන්නේ 11 ඩෑෂ් වාහනය නමුත් මේක දැකපු ගමන් ලාස්ට් ෆ්ලැෂ් ලයිට් එකක් කියලා කවුරුත් කියන්නා මේක දැකපු ගමන් मैं लंका कॉल कर लगी बोरुट मैं आर्टिकल दिया बोरुआ ने करे मैं वाहन मैं वाहन मेघल दी मैं कोई तीन करें दाल तीन मेका मेका बोरुआ पर मैं या गिन्न कार के पेन्न मगे पर्ण कार के पेन्न मगे हदप विद्य पेन्न कपन को फोटो मंगाव तीन मैं कार के हदन कपन को फोटो तीन वीडियो वीडियो का तीन मगे पुता का एक पेन्नू हम मैं कटवा की आया श्री लांस फ्लैट लाइट अदपेन्नेश अर्ध सुपोग भोगी समावे अर्ध सुपोग भोगी ने सुपोग भोगी वाहन सुपोग भोगी कार अतरम अपिट हितागन्नदे सुदत् महात्म्य एतुमंगे आसावट एतुमंगे दियन अभिप्रायट तमंगे वाहने मेहम लस्सन करला हदला देनो हद विशेषत्वे मे आयतनेट आवुत ओयाला सिलु देनाटम ओयालाट ओन विदिहट वाहनयक हदागन्न ओन्नम अविल्ल हदागन्न पुलुवन अदहस कथा करगन्न पुलुवन අපි පොඩ්ඩක් මතක් කරමු මෙතෙන් එන්නේ කොහොමද කියලා මේ සුදත් මහත්මයා අපි මේ හරියට කියන්නේ පැපිලියාන හන්දිය ඇන්ඩර්සන් රෝඩ් නදිමාලා පැත්ත එතකොට මේක ඇන්ඩර්සන් රෝඩ් එකේ ජන්සන් එකට ආවම හන්දියට තියෙන්නේ ඔව් දැන් තවත් ලොකෝ බෝඩ් එකේ දාලා තිනවා සුදත් ඔටෝ ඉන්ජිනියර්ස් කියලා එනකොටම බලා ගන්න පුළුවන් එතකොට අපි ඔබතුමන්ලගේ ආයතනයෙන් දෙන අනිකුත් සේවන් ගැන පොඩ්ඩක් කියමු මොනවද දෙන සේවිස් අපි හයිබ්‍රිඩ් වාහන රිපයර් කරන සෑම සියලු වාහනයක්ම අපම වාහනයකම AC රිපයරින් හැම දෙයක්ම කරනවා සේවිස් ඔක්කොම වාහන Toyota යුරෝප් හැම වෙහිකලනේ Hummer BMW Audi ඕනම වෙහිකලයක් හදන්න බෑ කියලා කියනොත් මට ගියාට කියන්නේ හදන්න බෑ කියලා කිව්වොත් සුදත් මහත්තයාට කතා කරන්න විතරයි තියෙන්නේ මේ ආයතනෙට කතා කරන්න විතරයි තියෙන්නේ අනිවාර්යයෙන් හදන්න බෑ කියලා ඔක්කොම හදලා දෙන්න. එතකොට ඒ වගේම මේ වගේ ලස්සන කරගන්න ඕන නම් වාහනයක් වෙනස් කරගන්න ඕන නම් සාමාන්‍යයෙන් අපි හිතමු මේක ලංකාවටම එකයි අනිවාර්යයෙන් අපේ කෙනෙකුට ළඟ විතරයි තියෙන්නේ කියලා කියන්න පුළුවන් වාහනයක් හදාගන්න පුළුවන් අනිවාර්යයෙන් පුළුවන් අනිවාර්යයෙන් ඔබ ළඟ විතරයි මේ වාහනේ තියෙන මගේ ළඟ විතරයි තමයි තියෙන්නේ මේක කියලා කියන්න පුළුවන් විදිහට හදාගන්න පුළුවන් මෙන්න මේ ආයතනයට આવුවා. ඔව් අපිට මොහොමත් තව මම එක ගවහනයට ගහන ඩිසයින් එක තව එකකට ගහන්නේ නැහැ. තව එකකට කරන්නේ නැහැ. නැහැ අපි ඔක්කොම එක ගොඩක් කට්ටිය දන්නවා. හහ. එයා කැමති නැති වුණත් අපි නැති වුණත් අපි ගහන්නෙත් නැහැ. අපි ඒක කොහොමත් වෙනසක් කරලා තමයි දෙන්නේ. වෙනසක් කරලා තමයි දෙන්නේ. එතකොට ලංකාවේ අපේ වැඩෝ ඉන්නේ ඇත්තරව ලංකාවේ. ඇත්තරම සුදත් මහත්මයා කියපු කතාව ඕන වාහනයක් හදන්න බෑ කිව්වොත් මට කතා කරන්න මෙතනින් හදා ගන්න පුළුවන් කියලා කියනවා. ඒ කියන්නේ අපේ රටේ දක්ෂයෝ ඉන්නවා. අපේ රටේ හොඳ අදහස් තියෙන අපේ රටේ අපේ කට්ටිය ඉන්නවා. ඉතින් අන්න ඒ වගේ තැනක් තමයි අද අපි දෙන්නේ. සුදත් මහත්මයා බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අපි සමග එකතු වුණාට මේ කාර්යබහුල වෙලාවයි ආයුබෝවන් දුන්නා. අපි දුරකථන අංක දාලා තියෙනවා සුදත් ඔටෝ ඉංජිනේර්ස් ආයතනයේ දිවේ විසන ඇති ඔයාලට පුළුවන් කතා කරලා ඔයාලට අවශ්‍ය සේවා ලබා ගන්න ඒ සම්බන්ධව විස්තර දැනගන්න. ඒ වගේම අපි එන විදිහත් කිව්වා මේ ආයතනයට කපිලියානේ හන්දිය ඇන්ඩර්සන් පාර පටන් ගන්න තැන. ඒ කියන්නේ හරියටම හන්දිය තමයි සුදත් ඔටෝ ඉංජිනේර්ස් එක තියෙන්නේ. ඉතින් අපි හැමදාම විශේෂ දේවල් අරන් එන්නේ මේ විශේෂ දේවල් වලින් ඔයාගේ ජීවිතේ දෙයක් ගන්න මේ දේවල් ඔයාලා දකින්න ඕන කියන චේතනාවෙන්. ඉතින් අපි අද පෙන්වුවේ අපි අර Facebook එකේ දැක්ක වෙනස් කරපු එකලාශී කාර්යක අද තියෙන තත්ත්වේ. ඊට වඩා හිතා ගන්න බැරි ඔප්ෂන් ගොඩක් ඉදිරි කරලා ඊට වඩා හිතා ගන්න බැරි ලස්සන කරලා තමයි අද මේ කාර්යක තියෙන්නේ. ඉතින් යන්න හදන්නේ යන්න කලින් මතක් කරනවා දිලම YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා පල්ලෙහාට ඉස්සරහට පාර පැක්කේ ක්ලික් කරලා ඒ වගේම विशेष दिया अभी कैमती मुझे लोकेट में देवल पेन्न अभी हेमोटम सुबिदास्त